කලාව විද්‍යාව මනුෂ්‍ය බුද්ධියේ විශිෂ්ටතම නිර්මාණයන් දෙකක් විද්‍යාව මිනිසාට ලෝකය පිළිබඳව භෞතික දේ පිළිබඳව විශ්වාස කටයුතු බුද්ධියක් ලබා දෙනවා ඉතින් කලාව ඒ කියන්නේ නර්තනය නාට්‍ය සිනමාව සාහිත්‍ය මිනිස් ජීවිතය පිළිබඳවයි අවබෝධයක් ලබා දෙන්නේ ඒ විතරක් නෙවෙයි ඒ අවබෝධය පිළිබඳ තිබෙන්නා වූ දැනුම තව දුරටත් වර්ධනය කරනවා ඉතින් ඒ ජීවිතය පිළිබඳ අවබෝධය ලබා දෙන කලාව ගැන ගැඹුරින් කතා කරමු ආර්ට් එක අද දවසේ ආරම්භය ඔහු පුවත්පත් කලාවේදියෙක් වේදිකා නාට්‍ය රංග ශිල්පියෙක් සහාය අධ්‍යක්ෂවරයෙක් නිෂ්පාදකවරයෙක් චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙක් ඒ විතරක් නෙවෙයි චිත්‍රපට සඳහා තිර රචනය කරන්නටද ඔහුට තිබෙන හැකියාව ලියන්නට ගොතන්නට ඔහුට ඇති හැකියාව තමන්ගේ පෑන මෙවර ඔහු මෙහෙවන්නේ ඓතිහාසික කර්තව්‍යයක් වෙනුවෙන් සිව්හෙළයේ සිව් මාංශල ඔහුගේ නවතම නවකතාව ඓතිහාසික නවකතාව ඔබේ නවතම කෘතිය සිව්හෙළයේ සිව් මාංශල මොකක්ද මේ මේක ඇත්තටම පරිශීනාත්මක ඓතිහාසික නවකතාවක් ශ්‍රී ලංකා ද්වීපයේ සුවිශේෂිතම කාලක වකවානුවල ක්‍රිස්තු පූර්ව 161ත් 137ත් අතර රාජපාලනය කළ දුටුගැමුණු මහරජතුමාගේ කාල වකවානුව තමයි මේ තෝරගත්තේ මේ සඳහා ඇත්තටම මේ යුගය නැවත පණ පිහිටුවා නවකතාවක් ආශ්‍රයෙන් සමාජයට තිළිණ කිරීම තමයි මේ සිද්ධ කරන්නේ. ඇයි ඔබට හිතුනේ අද වගේ දවසක මේ වගේ ඓතිහාසික නවකතාවක් ලියන්න? විශේෂයෙන්ම දුටුගැමුණු මහරජතුමා ජාතිවාදීෙක් විදියට හංවඩු ගහපු හංවඩු ගහන අවස්ථාවල් අදටත් තියෙනවා. ඊනියා මහාචාර්යවරු ආචාර්යවරු වෙනම පුරා විද්‍යාඥයන් අතින් පවා ක්‍රිස්තු පූර්ව යුගයේ ඉතිහාසය මොට කරලා තියෙනවා. සමහර දෙන් වසන් කරලා තියෙනවා. මේ වසන් කරපු මේ දුටුගැමුණු මහරජතුමාගේ ඉතිහාස කතාව පුරා විද්‍යාත්මක සාහිත්‍ය මූලාශ්‍ර අභිලේඛන ආශ්‍රයෙන් නැවත මේ ඉතිහාසයේ නොමරා මේ සමාජයට මේ සිදු වුණායයි කියන සත්‍ය කතාව වෘත්තාන්තයක් විදිහට නෙමෙයි නවකතාවක් විදිහට තිළිණ කිරීම තමයි මේ සිද්ධ කරන්නේ. මෙවැනි ඓතිහාසික නවකතාවක් ලියන්නට ඔබ කොහොමද සමාජමය කරුණු හොයාගත්තේ? විශේෂයෙන් මහාවංශය, ස්තූප වංශය, සද්ධර්ම රත්නාවලිය, සීහල වත්තුපකරණය වගේ ඓතිහාසික මූලාශ්‍රවල තියෙන සැඟවෙච්ච කතාව අර්ථ නිරූපණය කරන්නේ පුරා විද්‍යාඥයන් විසින්. මේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව මම මාධ්‍යවේදියෙක් හැටියට පුරා විද්‍යාවක් නොවන නිසා පුවත්පත් කලාවේදියෙක් හැටියට සිනමා ශිල්පියෙක් හැටියට මට මැවීමක් කරන්න පුළුවන් පුරා විද්‍යා මූලධර්ම මත ඒ නැවත ඉතිහාසය ගොඩනගාන්න. මේ නවකතාවක් වුණාට මේ ඉතිහාස කතාවට සමාන්තව යමින් සමාජයට විශේෂයෙන් මේ සැඟවෙච්ච කතාව එළියට දීම තමයි මගේ අභිප්‍රාය වුණේ. දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය පාලන කාලය අලලා ඔබලේ මේ කෘතිය තුළින් එහි ගොඩනගන චරිත සහ සමාජයේ පසුබිම ඔබ කොහොමද ගොඩනගන්නේ? අත්වශ්‍ය පුවත්පත් කලාවේදී නිසා මට ගවේෂණාත්මක පුවත්පත් කලාවේ තියෙන පළපුරුද්ද මේකට බලපෑවා. මේ භාවනාවක් වගේ සමහර සිද්ධි මම 20-30 වතාවක් කපා කොටලා නැවත ලියලා තිනවා. ඇත්තටම කියනනම් මම ඒ යුගයේ ජීවත් වුණාද නැද්ද කියලා මම දන්නේ නැහැ. මේ ඓතිහාසික මූලාශ්‍ර හොයාගෙන යනකොට පුරා විද්‍යාඥයෙක්ට හම්බ වෙන සාක්ෂි වගේම ජනශ්‍රුතියෙන් කරුණු අනුව මට යම් බැවීමක් පෙර පුරුද්දකින්ද මම දන්නේ නැහැ. අමුතු මේ නිර්මාණාත්මක හැකියාවක් මගේ ලැබුණා. ඒක තමයි මටම පුදුමයි මම මේක ලිව්වද කියලා. 1978 ලංකාදීප පත්‍රයෙන් තමයි දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ අනුරාධපුරයේ පරණ බඩු ගබඩාවක තියෙනවා කියලා හොයාගත්තේ. එතකොට ඒක හොයාගෙන ඊට ඉස්සෙල්ලා අවුරුදු 30කට ඉස්සෙල්ලා හොයාගෙන තිබුණේ මහාචාර්ය සඳත් පරණවිතාන මහත්තයා. මේක මේ මාධ්‍ය ලෝකයේ පුවත්පත් කලාවේ මහා පෙරළියක් ඇති කළා. එවකට පැවිච්ච රජය මේ භෂ්මාවශේෂ ගිනල්ලා පංශයේ පරමාණු බල ශක්ති අධිකාරියට යවලා කාල නිර්ණයක් ලබාගෙන මේ මිනිස්යා අවුරුදු 2000 කට ඉස්සලා ජීවත් වෙච්ච මිනිස්යෙක්ගේ කියන එක තහවුරු කරගත්තා. ඒ දක්ෂින තූපේ කැණීමේදී හොයාගත්තා මේ දක්ෂින විහාරය මේ බුදුන් මහත්මයාගේ සිරුර දැවූ තැන තමයි කියලා පුරා විද්‍යාත්මක හොයාගත්තා. එතකොට බුදුන් රජතුමාගේ උපැන්න සාති කියලා ලැබුණා සමාන දෙයක් තමයි සිද්ධ කරේ ලංකාදීප පත්‍රයේ. මේක මට ළමයෙක් හැටියට පාසල් ශිෂ්‍යයෙක් හැටියට කම්පනයක් ඇති කළා සිද්ධියක් වුණා. මේ කතාවේ මූලාරම්භය වෙන්නේ හේතුපාදක වෙන්නේ මූලයේ වෙන්නේ අනේවත් චේතනාවයි.
ඔබ කවුරුන් වෙනුවෙන්ද මේ කෘතිය ලියාපල කරන්නේ විශේෂයෙන්ම අපේ රටේ තරුණ පරම්පරාව තරුණ පරම්පරාව විතරයි බාල පරම්පරාව විශේෂයෙන් ඉතිහාසයේ නොදන්නා වැඩිහිටි පරම්පරාව මුල්මාත් සමාජයේ සිංහල දෙමළ මුස්ලිම් කියන ભેදයෙන් තොරව මුල්මාත් සමාජයේම මේ ගුරුවරුන් වදිරෝ මේ අයිතිවාසිකව ජාතිවාදී නොවේය මේ අති දුෂ්කර සටනකලී මුල්මාත් ජාතියම සිව් හෙළේම හැම ජනකොටසකෙම වැද්දන්ගේ බව උදව් වරගෙන තම කියලා තමයි මම මේකෙන් නිර්මාණය කරන්නේ. ඒක ජාතියට මම පූජා කරන පුවත්පත් කලාවේදී කටට තිලිනයක්. ඒ කහසිවුරේ ආභාෂය සෙවන පහස නොලබන්නට අද දවසේදී මෙවන් ප්‍රෞඪ ඉතිහාසයක් අපට උරුම නොවන්නට තිබුණා. අද දවසේදී ඒ පහස ආශිර්වාදය සෙවන නොලැබේ නම් හෙට දවස තරම් ප්‍රෞඪ නොවේ. ඉතින් සිව්හෙළයේ සිව්මන්සල ඓතිහාසික නවකතාව පිළිබඳවත් එහි කතුවරයා පිළිබඳවත් තමන්ගේ අව්‍යාජ නිර්හංකාර අදහස් දක්වන කොළඹ කෙත්තාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය වෙළඳගොඩ යසස්සි ස්වාමින් වහන්සේ දිටුගමුණු කුමාරයා දිටුවා මේ රටේ වෙලා තියෙන ඉන්නේ ඒ වින්නහයෙන් රට බේරා ගැනීමට ඔව් ඉදිරිපත් වෙනවා. එතකොට ආක්‍රමණිකයේ විදේශිකයෙක් තමයි එතකොට අපේ රට වැඩි කොටසක් අල්ලගෙන පාලනය කරේ. එතකොට ඔහු පළවා හරිනවද ඔහුට වඳිනවද කියන එක මානව ඓතිහාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් නේද? ආක්‍රමණිකයා දෙමළද කවුද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. විමල විජේවික්‍රම කියලා අපේ ඉතිහාසය අපිට ගැන මහත්මයෙක් කිව්වා ඔහු කාම්බෝජ වැසියෙක් ආක්‍රමණයක් කියලා. මොකද දකුණු ඉන්දියාවට වඩා වැඩි කාලයක් අපේ තියෙන උතුරු ඉන්දියාව සම්බන්ධයි. අනේ උතුරු ඉන්දියාව සම්බන්ධය අනුව මේ සිද්ධි වීමක් වුණා කියලා එහෙම මතයකුත් තියෙනවා. කොහොම නමුත් ඔහු ආක්‍රමණය කළා. තවදුරටත් ලී වෙනවා නම් හොඳයි තවත් නම කතාවක් දෙකම අල්ලලා. ඒකට මේ ජාතිය තවදුරටත් ශක්තිමත් වෙන්නේ ඒ වගේ පසුගිය කාලේ මුහුණ දුන්නා වූ ආක්‍රමණිකයාට මුහුණ දුන්නා වූ සාර්ථක පදනම තව තවත් අතිසාර්ථකත්වයට පත් වෙනවා. මේ කෘතිය රචනා කළ රචකයා රෝජලීනගේ මහත්මයා ඓතිහාසික ලේඛන පරීක්ෂා කරලා බලලා ඒ ලේඛන ඔස්සේ ඔහු මේ කෘතියට කරුණු සොයාගෙන තියෙනවා. ඒ පිළිබඳ ධෛර්යයක් ශක්තියක් ඔහුට තියෙන දැනුමකුත් තියෙනවා. ඒ කියවන ලැබෙන දේවල් වලින් ලබාගත් දැනුම සම්භාරය උපයෝග කරගෙන තමයි මෙවන් ඓතිහාසික කෘතියක් ඔහුට රචනා කරන්න පුළුවන් වුණේ. ජාතියක අයිතිය නොදැන අනාගතයට පියමන් කිරීම බියකරුයි. ඔව්. ඔබ නොදන්නේ නම් ඔබේ ජාතියේ ඉතිහාසය. ඔබ දන්නේ නැත්නම් ඔබේ ජාතියේ අයිතිය. ඔබ කොහොමද සැබෑ හරවත් අනාගතයකට උරුමකම් කියන්නේ? ඔබ දැනගත යුතුයි ඔබේ ඉතිහාසය. ඔබ හැදෑරිය යුතුයි ඔබේ ඉතිහාසය. ඒ සඳහා ඔබ කියවිය යුතුම පොතක් සිව්හෙළයේ සිව්මන්සලයි.